දැන් අපි එකඟ වෙලා තියෙනවා ණයගන්න එකත් දේශීය ණයගන්න එකත් සීමා කරන්න. අපිට බැංකුවලින් ණයගන්න බෑ, මුදල් අච්චු ගහන්න බෑ. අපිට දේශීය ණය සීමා කරලා තියෙන්නේ. ඉතින් දැන් දේශීය ණය සීමා කරාම අපිට අර්ථසාධක අරමුදලෙන් ගන්න තියෙන මුදල්ලුත් සීමා වෙනවා. ලෝකේ දේශපාලනය වෙනස් වුණා. අපි දන්න සමාජවාදී ධනවාදී රටවල් අතර තරඟය වෙනුවට 1989 ඉඳන් ගෝලීයකරණයක් ආවා. විවෘත ආර්ථික ආවා. එක එක විදිහට ලෝකයේ ආර්ථිකය වෙනස් වුණා. එතැනි තමයි අද අත්දැකීම අනුව තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. එදා හිතන්නවත් බෑ IT විශේෂඥයෝ කියලා පිරිසක් ඉඳී කියලා. එයා කම්කරුවන්ද, කොන්ත්‍රාත්කාරයෝද, කවුද කියලා හාම් පුතුන්ද කියලාවත් දන්නේ නැහැ. ඒවත් අලුත් විදිහට තමන් නිවසේ ඉඳන් වැඩ කටයුතු කරන එක. කොවිඩ් වලට මූණ දුන්න හැටි. ඉතින් සම්පූර්ණයෙන්ම ලෝකෙත් ලංකාවෙත් ලෝකෙත් ඒ ක්‍රමවේදය වෙනස් වෙලා තියෙනවා. වෘත්තීය සමිති වලටත් ඒ අනුව වෙනස් වෙන්න තියෙනවා. මේ යථාර්ථය හඳුනාගත්ත පුද්ගලයෙක් තමයි ලෙස්ලි දේවේන්ද්‍ර මැතිතුමා. ඒ නිසා ඒ නවීකරණය සමග එකට යන්න ක්‍රියා කළා. ලෝකෙත් අද වෙනස් වෙලා තියෙනවා. ලෝකෙත් වෙනස් වෙලා ලංකාවත් වෙනස් වෙලා හැම තැනම ආර්ථිකය වෙනස් වෙලා. සමහර අය මට දොස් කියනවා ඒත් අද අපි ඉන්නේ විවෘත ආර්ථිකයක. ඒ තුළ තියෙන දේශපාලන ක්‍රම වෙනස් වෙන්න පුළුවන්. ඒකාධිපතිවාදයක් වෙන්න පුළුවන්. තනිපක්ෂ ක්‍රමයක් වෙන්න පුළුවන්. බහුපක්ෂ ක්‍රමයක් වෙන්න පුළුවන්. ඒත් ආර්ථිකය එක විදිහකට යන්නේ. චීනය, ඉන්දියාව, ජපාන හැම රටක්ම වෙනස් වෙන කාලේ. ඉතින් මේ අනුව අපිට දැන් තීරණය කරන්න ඕනේ අපේ සම්බන්ධකම් කොහොමද පවත්වන්නේ කියලා. මේ අලුත් ලෝකයේ 1964 සටන් පාඨ අද අපිට සුදුසු නැහැ. 1964 ක්‍රියාමාර්ග අද අපිට සුදුසු නැහැ. අපි සියලු දෙනාම එහෙනම් ඒ යථාර්ථයේ පිළි අරගෙන අපි අනාගතයට මුහුණ දෙන කාරණා දිහා අපේ අවධානය යොමු කරන්න තිබෙනවා. විශේෂයෙන්ම අපි බැලුවොත් අද බොහෝ දුරට මං හිතන්නේ ලෙස්ලි දේවේන්ද්‍ර මැතිතුමත් එතන ඉන්නේ, මමත් එතන ඉන්නේ. අපි බලන්නේ ඉංග්‍රීසියෙන් කියනවා නම් සෝෂල් ඩෙමොක්‍රසි, නැත්නම් සෝෂල් මාකට් ඉකොනොමි. එහෙනම් වෙළඳ පොළත් සමාජ සාධාරණ්‍යයත් එකතු කරගෙන කොහොමද යන්නේ කියලා. ඒවා විවිධ ක්‍රම තියෙනවා. විවිධ රටවල්වල විවිධ ක්‍රම තියෙනවා. එක පැත්තකින් ස්කැන්ඩිනේවියා තියෙනවා, ජර්මනිය තියෙනවා, නෙදර්ලන්තේ තියෙනවා, තවන්තුමින් ජපානේ තියෙනවා. චීනෙත් යම් කිසි අන්දමකින් එහෙම ආර්ථිකයක් ක්‍රියාත්මක කරන දේශපාලන ක්‍රම වෙනස් වුණාට අපිටත් ලංකාවේ අපි එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. අපි කොහොමද එතන ඉඳන් ක්‍රියා කරන්නේ? අන්න ඒක කාරණේ. දෙවනි කාරණේ තමයි බොහෝ දුරට අද අපි අමාරු තැනකින් ඉදිරියට යන්නේ. ඒ කියන්නේ එදා අපි වැටුණා. අද තියෙන සිංහල අවුරුද්ද වෙසක් වැනි උත්සව දිහා බැලුවම එක අතකින් සාමාන්‍ය තත්වයකට එනවා කියලා කියන්න පුළුවන්. ඒත් ඒකෙන් මං සෑහීමකටපත් වෙන්නේ නැහැ. මේ වැටුණේ අපි දැන් නැගිටලා ඇවිදින්න පටන් ගත්තා විතරයි. ඒත් අපිට තව දුර යන්න තියෙනවා. අන්න ඒක අපි මතක තියාගන්න ඕනේ. ඒ පසුබිමේ අපි වැඩ කරන්න තියෙනවා. දැන්ට කතා කළා අපි අවස්ථාව ලබාගෙන තියෙනවා 2027 වෙනකන් අපේ ණය නොගෙවන්න. පොලිය ගෙවන්න තියෙනවා, ණය ගෙවන්නේ නැහැ. ඒක තවත් දීර්ඝ කාලයක් 2042 වෙනකන් ණය ගෙවන්න කාලේ ඉල්ලලා තියෙනවා. ඉතින් අපි ඒව ගැන තමයි දැන් සාකච්ඡා කරලා අන්තිම එකඟතාවයකට එන්න තියෙන්නේ. මත රටේ පාලනය ගෙනින ගමන් ණය බර නිසා ආර්ථිකය කඩා වැටෙන්න බෑ. අපි මේ බලන්නේ 2022 වෙනකන් ගත්තේ ණය ගාපෝ ගෙවන්න. ඉතින් අපි ආනායනය පදනම් කරගත් ආර්ථිකයේ ඉන්නවනම් ආපහු ණය ගන්න වෙනවා ඊට අමතරව. ඉතින් විදේශ ණය ගන්නකොට අපි කොහොමද මේ විදේශ ණය ගෙවන්නේ? අපි අපනයන ආර්ථිකයකට පරිවර්තනය කරන්න ඉන්නේ. ඒ වුණත් ඇත්ත වශයෙන්ම මේ කරන්න අවුරුදු කීපයක් යනවා. එහෙනම් අපි බලන්න ඕනේ 2035 අතර එතනින් බේරෙන්න විදේශ ණය නොගන්න තත්වයකට එන්න. අන්න ඒක එක කාරණයක්. දැන් අපි එකඟ වෙලා තියෙනවා ණය ගන්න එකත් දේශීය ණය ගන්න එකත් සීමා කරන්න. අපිට බැංකුවලින් ණය ගන්න බෑ, මුදල් අච්චු ගහන්න බෑ. අපිට දේශීය ණය සීමා කරලා තියෙන්නේ. ඉතින් දැන් දේශීය ණය සීමා කරාම අපිට අර්ථසාධක අරමුදලෙන් ගන්න තියෙන මුදල්ලුත් සීමා වෙනවා. දැන් ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ මුදල් වලට මොකද්ද කරන්නේ කියලා. ඒක ආයෝජනය කරන්නේ කොහේද? ලංකාවේ ආයෝජනය කරනවද? විදේශයේ ආයෝජනය කරනවද? ඒවට අපි විදේශ විනිමය ලබා දෙන්නවද? කවුද ඒ තීරණ ගන්නෙ? මං හිතන්නේ ඒක අද වෘත්තීය සමිති ව්‍යාපාරයේ අවධානය යොමු වෙන්න තියෙනවා. මුදල් එකතු වෙනකොට නිකන් බැංකුවේ තියාගන්නත් බෑ. පොලිය අඩු වෙනකොට ඒ
බැංකු පොලියෙන් හරි මේ විසඳුමක් ලැබෙන්නේ. ඉතින් අලුත් ප්‍රශ්න ගණනාවකට අපිට යන්න තියෙන. ඒක තියෙන්නේ රජයේ ආර්ථිකයේ තියෙන දායකත්වයේ කුමක්. එක අතකින් කර්මාන්ත වැවිලි අංශවලින් ඉවත් වෙනවා. ඒත් සම්පූර්ණයෙන් ඉවත් වෙන්නේ නැහැ. මොකද අද ආර්ථිකයක් ගෙනියන්න නම් වැදගත්ම තමයි මූල්‍ය අංශය. මූල්‍ය බැංකුවලින් මූල්‍ය ආයතනවලින් තමයි වෙළඳ ආර්ථිකය ක්‍රියාත්මක කරන්නේ. ඉතින් අපි තීරණය කළා තියෙන්නේ ලංකා බැංකුවයි මහජන බැංකුවයි ඉතිරි කිරීමේ බැංකු සියල්ලම ශක්තිමත් කළා. ඒ බැංකු ශේත්‍රයේ රජයේ අයිතිය තියාගන්න. පාලනය කරන බැංකු කීපයකුත් පුද්ගලික බැංකුවලත් ඒ වගේම කොටස් ලබා ගන්න. පාලනය කරන්න නෙමෙයි කොටස් ලබාගෙන ක්‍රමානුකූලව මූල්‍ය අංශයේ රජයේ ශක්තිය තියාගන්න. එතනින් තමයි අපි ආර්ථිකයේ අනාගතයේ කරන්ට බලාපොරොත්තු වෙන්නේ. අනික් ව්‍යාපාර සඳහා එදිනෙදා දේශපාලන පත්වීම් අධ්‍යක්ෂක මණ්ඩලය නොකරන විදිහට අපි IMF සංවිධානය එක්ක එකඟ වෙලා තියෙනවා. අලුත් නීති කීපයක් ඉදිරිපත් කරන්න. ඒත් අපිට ඉදිරියට යන්න තියෙනවා. අපිට අලුතෙන් හිතන්න තියෙනවා. අපි කොහොමද මේ රට දියුණු කරන්නේ? අපි කොහොමද විදේශ ආයෝජනය ලබා ගන්නෙ? කොහොමද ජාතික ආයෝජනය වැඩි කරන්නේ? අපේ අද සේවක පිරිස ගත්තත් සමහර අය කම්කරු කියන වචනට කැමති නැහැ. සේවක පිරිස කියන්නේ. සේවක පිරිසේ මධ්‍යම පන්තියේ බොහෝ දෙනෙක් ඉන්නවා. ඒත් වෘත්තීය සමිතිවලටයි තියෙන්නේ. ශ්‍රී ලංකන් එක ගැන පෙන්නුවා මේක එක හොඳ උදාහරණයක්. ඉතින් මේ සියලු දෙනා මාර්ගය ඉදිරියට යන්න තියෙනවා. මේ ආර්ථිකය අපි දියුණු කරන්නේ නැත්නම් ලංකාවට අනාගතයක් නැහැ. ඒක අමාරු. මම දන්නවා ජනතාව විඳේ දුක. තාමත් විඳින දුක. බොහෝ දෙනෙක්ට සමාජයට දාගත්ත භාණ්ඩ වලින් කොටසක් අද මිලදී ගන්නෑ. සමාජයට බලනවා මේවා අපි අතහරින්න නම් දරුවන්ගේ ටියුෂන් වලට ගෙවන්නම් කියලා. ඒක අපි පිළි අරගෙන වැඩ කරනවා. අද අපි විශේෂයෙන්ම බලනවා නම් මේ රටේ බහුමාන්‍ය දිරිඳුකම 2019 තිබුණේ 15%. 26%කට වැඩි වෙලා තියෙනවා. ආදායම් නැති, අධ්‍යාපන පහසුකම් නැති, අන්නේ ඒ සියල්ල අපි දැන් එකඟ වෙලා තියෙනවා 20-32 වෙනකොට. ඒක 10%කට අඩු කරන්න. ඒක කොන්දේසියක් අපිට ණය මුදල් දෙන එක. මේ සියල්ල ගැනම අපිට හිතන්න තියෙනවා. ඒකයි මේ බහුමාන්‍ය දිරිඳුතාවයේ ඇති වුණේ නිසා තමයි විශේෂයෙන්ම ආණ්ඩුව තීරණය කරේ මේ රටේ උරුමය වැටසටහන ගෙනල්ලා තමන් ඉන්න ඉඩම් ප්‍රමාණය ඒ පුද්ගලයාටම අයිතිය ලබා දෙන්න. රයිතිය විශාල සංඛ්‍යාවකට එනවා. ඒ වගේම කොළඹ තියෙන තට්ටු නිවාසවල අඩු ආදායම් තට්ටු නිවාසවල අයිතියත් එතෙන්ට ලැබලා දෙනවා. එහෙනම් යම්කිසි අයිතියක් නැති වුණා නම් වත්කමක් නැති වුණා නම් ඒ වත්කම කෙටි කාලේ බලන්න මේ පියවර අරගෙන අපිට අලුතෙන් හිතන්න තියෙනවා. අපි කොහොමද ක්‍රියා කරන්නේ කියලා. කොහොමද මේ අවුරුද්දේ රජ්‍ය සේවකයන් රුපියල් 10,000ක දීමනාවක් දීලා තියෙනවා. පුද්ගලික අංශයත් ඒ වගේම පඩි වැඩි කරලා තියෙනවා. ඊට වඩා අපිට දෙන්න අද ශක්තියක් නැහැ. එහෙම දෙන්න ගියොත් ආපහු වැටෙනවා. ඒත් එන අවුරුද්ද දිහා බලලා රජයේ අංශයේ වැටුප් විෂමතා විසඳන්න කියලා හැම ශේත්‍රයේම කොමිටියක් පත් කරන්න අපි තීරණය කළා තියෙනවා. ඒ කොමිටියේ වාර්තාව ඊළඟ මාස කීපේ ලැබලා දෙන්න කියලා. දැන් ඒ කොමිටියට සුදුසු අය අපි තෝරාගෙන යන්නේ ඒක පත් කරලා ගෙනියන්න. මේක අමාරු ගමනක්. සාමාන්‍ය ජවට දැන් වැඩියෙන්ම වැදුනේ. වෙන කාටවත් නෙමෙයි. ඒත් ඒ වගේම අපි ගොඩ එන්න තියෙනවා. අපි එකට මේ ගමන යන්න තියෙනවා. මම ලෙස්ලි එක්කත් කතා කරේ විශේෂයෙන්ම අපි සේවක කේන්ද්‍රයක් ඇති කරමුද. අලුතෙන් තියෙන වෘත්තීය සමිති සේවක අයිතිවාසිකම් ලබා ගැනීම එන ක්‍රමවේද කුමක්ද කියලා අපිට බලන්න තියෙනවා. ඒවැක ක්‍රියාත්මක කරන්න තියෙනවා. ඒකට ආණ්ඩුවේ මුදල් දෙන්න. ආණ්ඩුවෙන් වර්ෂයකට යම්කිසි මුදලක් ලබා දෙන්නම් ඒ වැඩ කටයුතු කරගන්න. ඒක මම විශේෂයෙන්ම අහන්නේ ඒ අදහස් ටික අරගෙන අපි තව දුරට සාකච්ඡා කරමු. ඒ ඇත්ත වශයෙන්ම සේවක කේන්ද්‍රයේ කොහොමද සේවකයන් වෙනුවෙන් අනාගතය දිහා බලන්නේ. ඒ කියන්නේ අපි අරගත්තොත් ලංකා වෙළඳ මණ්ඩලය, සිලෝන් චේම්බර් ඔෆ් කොමර්ස්, එයාට වෙන පරිශන අංශයක් තියෙනවා. අපි එක සාකච්ඡා කරන්න යනවා ඒ අංශයෙන් වැඩ කටයුතු අරගෙන එන්නේ. ලෝකේවා තියෙනවා. අපි බැලුවොත් ඒ වගේම වෙළඳ කලාපේ සංවිධාන ඒවා තියෙනවා. ඒගොල්ල අනාගතය දිහා බලනවා. අපි මේක කරනවාද? ඉතින් අපිට හිතන්න තියෙනවා මේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ ගෙනියන එකත් දේශපාලනයේ වෘත්තීය සමිතියක තියෙන සම්බන්ධයත් අනාගතයේ ස්වාධීනව ක්‍රියා කරන මාර්ගවලත් හිතන්න තියෙනවා. මම හිතන්නේ අපි වැදගත් අපි සංදි ස්ථානයකට ඇවිල්ලා තියෙනවා ලංකාවේ. ඉතින් ඒ ගැන අපි සියලු දෙනාම අපේ අදහස් යොමු කරලා එකඟත්වයකට එන්න.
ඒ සඳහා ඒ වැඩ කටුත්තු කරන්න සේවක කේන්ද්‍රයක් ඇති කරන්නට අපි ලෑස්ති. ඉතින් ඒ සංකල්පය දියුණු කළා අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.